චිත්‍රපටි ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන අධ්‍යක්ෂණය කරන පිරිසට මෙන්න මේ දර්ශනය හරි අපූර්ව දර්ශනයක් බවට පත් වෙවි. කටුමැටි ගහව පුංචි ගෙයක් තියෙනවා. ඒ ගෙදර ඉස්සරහා වයසක ආච්චි කෙනෙක් වාඩිලා ඉන්නවා. මේක හරි අපූර්වයි. අපූර්ව දර්ශනයක් බවට පත් වෙවි. හරි ලස්සනත් වේවි. ඔබ ආස කරන දර්ශනයක් වේවි. හැබැයි මේ මිනිස්සු ඒ සතුට ඔබ දකින ඔබ බලාපොරොත්තු වෙන සතුට හදවතේ තියාගෙන නෙමෙයි ජීවත් වෙන්නේ. මේක තමයි ඇත්ත. මේ අගුපිලේ වාඩිලා ඉන්න අම්මගේ ජීවිත හැමදාම දුකින් මිරිකුණු බලාපොරොත්තු සුන්වුණු ජීවිතයක් වෙන්නේ නැති කියලා මට හිතෙනවා. මොකද මුළු ගමේම බලාපොරොත්තු සුන් වෙලා ඉවරයි. කන්න නැහැ, බොන්න නැහැ. දවසක් කෑවතින් ඊළඟ දවසේ බඩගින්නේ. මේ සියල්ලම මේ ගමට ආවේනික වූ දේවල්ද කියලාත් වෙලාවකට හිතෙනවා. නෑ, අපිට වෙනස් කරන්න බැරි දේවල් නෑ මේ ලෝකේ. වෙනස් කරන්න පුළුවන් හැම දෙයක්ම. අද දවසත් වෙනස්ම දවසක් බවට පත්වේවි. හැබැයි මේ වෙනස හෙට ඉඳලා මේ මිනිස්සුන්ගේ ජීවිතවල සතුට ගෙනව නම් අපි සාර්ථකයි. ඒ සාර්ථක වෙන්නේ ඔබේ ඔය උණු වෙන හදවත, ඔබේ පපුව, එහෙම නැත්නම් ඔබේ සිතුවිලි මේ ගම දිහාවට යමුනොත් විතරයි. ආයිබුවන් මගේ රත්තරන් ආච්චි. නම මොකද්ද? නම උක්කුමණිකා. උක්කුමණිකා අම්මා. බීජී උක්කුමණිකා. මේ වයස කීයද? 70. 70 සමහර විටනේ. හරියටම දන්නේ නැහැ නේ වයස? දන්නවා. දන්න 70 වේද? දන්නවා කියන්නේ ඇඩෙන්ටි කාඩ් එකේ තියෙන වයස 70යි. හොඳයි, මේ අවුරුදු ගෙවුණු 70ම අවුරුදු 70ම හිටියේ මෙන්න මේ කටුමැටි කහපු ගෙදරද? ඔව්. ඒ කියන්නේ අවුරුදු 70ක් ජීවත් වුණේ මෙන්න මේ විදියට. මෙන්න හා පුළුවන්කමක් තිබ්බේ නැහැ. කවදාවත් පුළුවන්කමක් තිබ්බේ නැද්ද පුංචිම පැල්පතක් මීට වඩා හොඳින් හදාගන්න? නෑ. එහෙම වාතාවරණයක් නේ අපිට තිබ්බේ නැහැ. අම්මා ළමයි කී දෙනෙක් හැදුවද? අමර දරුවෝ කී දෙනෙක් ඉන්නවද? 10ක් ඉන්නවා. දරුවෝ 10 දෙනෙක් හදපු වීර මාතාවක්. අවුරුදු 70ක් වෙනවා. උක්කුමණිකනේ. උක්කුමණික අම්මා මං හිතන්නේ මේ අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් සම්මාන පිරිනමනෝනේ විවිධාකාර ශේෂ නියෝජනය කරන දරුවන් 10ක් හදපු මේ මගේ රත්තරන් අම්මට සම්මානයක් දෙන්න වටින්නේ නැද්ද? හැබැයි ඉතින් මේ වගේ කාන්තාව මේ ගම්වල ඉපිදිලා දරුවෝ හදලා රටට බාර දීලා මේදලා යනවා. අපි කවුරුත් දන්නේ නැහැ. ලාස්ට් ටයිම් ටීවී අපි මේ ගමේ ඇවිදගෙන යනකොට හම්බුණු වීර කාන්තාව, වීර මාතාව ඇයයි. ඇය ගැන කතා නොකර කොහොමද? දරුවෝ 10ක් හැදුවා. පිරිමි දරුවෝ කී දෙනෙක්ද? 3 දෙනා. පිරිමි දරුවෝ 3 දෙනයි. එක පුතෙක් උත්තර ඉන්නවා, එක පුතෙක් උත්තර ඉන්නවා, එක පුතෙක් පිටි. ඒ පුතු 3 දෙනාම එකම ගමේ. ඔව්, මෙතන ඉන්නේ මයි දුව. දුවලා 7 දෙනයි, පුතු 3 දෙනයි. හොඳයි. මේ දරුවෝ 10 දෙනාම තම තමන්ගේ තැන්වල ජීවත් වෙනවා. අම්මා තනියම දින්නේ. ඔව්. ඒතර අම්මට මේ කන්න බොන කීයක් හරි පුත්තු දෙනවද? එහෙම නැත්නම් අම්මා මොන හරි රැකියාවක් කරනවද? මොන හරි දෙයක් කීයක්? මොනවා රැකියාවක් නෑ, පුතාලා පන් දෙනවා කන්න. අම්මා මේ පැල්පතේ ඉන්නවා. තනියක් කාලු බයක් දැනෙන්නේ නැද්ද? නෑ. මොකද අවුරුදු 70ක් හිටියනම් කොහොමද බය දැනෙන්නේ නේ? මේ ගමේ ඕනම තැනක් හොඳට අඳුරන ඕනේ. අවුරුදු 70ක්ම ආච්චි කෙනෙක් ඉන්නවා මාගේ ගෙදර. ආච්චි කෙනෙක් ඉන්නවද තනියට? ඔව්. එයා ඔය ගම්මැතිගේ. ටිකක් ඇවිදින්න ගියා. ඔව්. දැන් මට කියන්නකෝ, දැන් මේ ගම ගැන ආච්චිට තියෙන මතකය මොකද්ද? මේ ගමේ මිනිස්සු හැමදාමත් මේ විදිහට දුක් විඳපු මිනිස්සුද? ඕල්ටි. මේ ගමට ඇවිල්ලා උදව් කරන්න මිනිස්සු එන්නේ නැද්ද? නැහැ. කවදාවත් ඇවිත් නැද්ද? නැහැ. කිසිම දවසක ආච්චිගේ දිහා බැලුවේ නැද්ද කිසිම කෙනෙක්? නැහැ. කිසිම කෙනෙක් බැලුවේ නැහනේ. ළමගේ ළමයිගේ දිහා බැලුවද? ඒත් නැද්ද? දරුවන්ට උදව් කරාද කවුරු හරි? නැහැ. නැහැ. මේ ගමට කිසිම කෙනෙක් උදව්වක් උපකාරයක් කරපු ගමක් නෙමෙයි. නැහැ. ඊට වඩා මොනවද තවත් නේ? ඒ ඔක්කොම ඉතින් අර ජීවත් වෙනවා ඉතින්. කුලි වැඩෙන් වහරි තමයි ජීවත් වෙන්නේ. මොන හරි කරාගෙන බඩ පුරව ගන්නවා. ඔව්. ලොකු හීන මාලිකා තරන්නේ නැහැ නේ. ලොකු බලාපොරොත්තුත් නැහැ නේ. එදා වෙලා හම්බ කරගන්න එක විතරයි.
අනේ මේ තරම් අහිංසක අසරණ වෙච්ච මිනිස්සු කොයි තරම් ලංකාවතුර ඉන්නවද? මේ අම්මල දිහා දැක්කහම ඔබට මොකද හිතෙන්නේ? තමන් ගෙදර තාච්චි කෙනෙක් ඉන්නව නේද? ඔයාගේ අම්මගේ අම්මට කොච්චර ආදරය කරනවද? ඔයාගේ තාත්තගේ අම්මට කොච්චර ආදරය කරනවද? අනේ එහෙනම් මේ අවුරුදු 70ක් වෙන මගේ රත්තරන් අම්මට උදව් කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් නොවුනේ ඇයි? ලන්ච් ටයිම් ටීවී අපි ඉල්ලීමත් කාරුණික ආයාචනයත් මෙන්න මේකයි. මේ මිනිස්සුන්ගේ හදවතට සතුරු ගේන්න අපිට පුළුවන්. ලොකුට පාටි දාන්න, රට සවාරියන්න, පුංචි ගානක්, පුංචි මුදලක් මේ වගේ අහිංසක අසරණ වෙච්ච මිනිසුන්ටත් අපි ලබා දෙන්න.